සුබෝදසනක් අද දිනේදී අපි විශේෂයෙන්ම මේ තානාපති කාර්යාල ගණනාවකට යන්න සූදානම් වෙලා තියෙනවා අද දිනේදී ඉන්දියානු තානාපති කාර්යාලටත් ඒ වගේම ඇමරිකානු තානාපති කාර්යාලටත් සම්බන්ධව අපි ඊයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් බාර දුන්නා මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ කටයුත්තකට ඉතා පැහැදිලිවම නියලිනවා ඒ තමයි අපේ රටේ ජනතාවට තියෙන ඡන්ද අයිතිය උදුරවා ගන්න උත්සාහ කරනවා නොඑක් ආකාරයෙන් මේ මැතිවරණය කල් දාන්න මේ මැතිවරණය නොපවත්වන්න මැතිවරණ කොමිසමත් කියනවා ආණ්ඩුව 20 වතාවක් විතර එක එක ආකාරයෙන් ගුණ්ඩු දානවා කියන එක දැන් ඊයේ දිනේදී මැතිවරණ කොමිසමේ සමාජිකින් ඉතා පැහැදිලිව කිව්වා මේ ආණ්ඩුව මුදල් නොදී දැන් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න බැරි තත්වයකට පත් වෙලා තියෙනවා කියන එක. ඒ වෙන කිසිම හේතුවක් නෙමේ මේ ආණ්ඩුවට මැතිවරණයකට බයයි. ඉතා පැහැදිලිවම මේ වෙලාවේ රතුවලි කොලාලි පොහොට්ටු මේ තුන් දෙනා රැට රැට හම්බෙලා කතා කරලා මේ ඡන්දය නොපැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරගෙන යනවා. මා. යේ කාර් එක. රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන. එන්න. ලුකලේකට. අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්.